කියලා දෙන්න යන්නේ අපි හැමදාම උයලා බත් ඉතුරු වෙනවනේ ඒ ඉතුරු වෙන බත් විසි කරන්නේ නැතුව අපිට පුළුවන් හැමෝම දන්නවනේ බත් වලින් අග්ගල හදනවා කියලා ඒ වගේ අග්ගල හදන්න පුළුවන් ඉතින් මම කරන්නේ මෙහෙමයි දැන් ඉතුරු වෙන බත් ටික වේලන්නේ නැහැ වේලන්න ගියත් අපිට දවස් දෙක තුනක් යනවනේ වේල ගන්න වේලන්නේ නැතුව ඒ බත් එක ෆ්‍රිජ් එකේ දාලා තියනවා ෆ්‍රිජ් එකේ දාලා තියලා ඉවර වෙලා පහුවෙන්දට අරගෙන ඉවර වෙලා පහුවෙන්දට ගත්තාම මේ විදිහට වේලිලා වගේ තියනවා බත් ඇට එක ෆ්‍රිජ් එකේ දාලා තියලා ගත්තාම ඊට පස්සේ මම කරන්නේ මේ වගේ pan එකකට දාලා ඉවර වෙලා ලිපේ තියලා මේ ටික බැද ගන්නවා එහා පැත්ත මෙහා පැත්ත දදා බැද ගන්නවා ඉතින් ඒ බැද්දාම අපි හරියටම වේ අවුව වේලලා ගන්න බත් ඇට එක වගේ හොඳට මේක වේලෙනවා ඉතින් අපි පටන් ගමුද මේක හදන්න දැන් මම මේ pan එක ලිපේ තියෙනවා ඔයාලට පෙන්වන්නම් කොහොමද මේක බැදගන්නේ කියලා pan එක ලිපේ තිබ්බා සාමාන්‍ය ගින්දර දාගන්න ගොඩක් ගින්දර වැඩි කරගන්න එපා ඉතින් මේක දැන් ලිපේ තියෙන අතරතුර හැන්දෙන් චුට්ටක් එහාට මෙහාට කලවම් කරන්න හැම බත් ඇටයක්ම හොඳට බැද ගන්න ඕනේ ඉන්නා තියෙන්නේ මම බැදගත්ත බත් ටික දැන් මම මේක ග්‍රයින්ඩර් එකට දාලා කුඩු කරගන්න යන්නේ කුඩු කරගෙන එන්න දැන් ඔන්න මම මේ ටික කුඩු කරගෙන තියෙන්නේ ඊළඟට මම අරගෙන තියෙනවා පොල් පොල් ටිකක් අරගෙන තියෙනවා සාමාන්‍යයෙන් ඔයා ගන්න බත් ප්‍රමාණයට 90 තමයි පොල් ගන්න ඕනේ ඊට පස්සේ මම අරගෙන තියෙනවා දුඹුරු සීනි ටිකක් ඔයාට කැමති නම් සුදු සීනි පාවිච්චි කරන්න පුළුවන් හකුරු පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ මම අරගෙන තියනවා ලුණු ටිකක් ඉතින් ලුණු අවශ්‍ය තරමට තමයි දාගන්න ඕනේ ඊට පස්සේ මම අරගෙන තියනවා පොල් වතුර ටිකක් ඉතින් මේ ටික තමයි ඕන කරන්නේ මම ඉස්සෙල්ලාම කරන්නේ මේ ටික දාගන්නවා මේකට ඊට පස්සේ පොල් වතුර ටික ටික දාලා කලවම් කරන්න ලුණු සහ පොල් වතුර අවශ්‍ය ප්‍රමාණයට තමයි ගන්න ඕනේ. පස්සේ මම මේ විදිහේ ගෝලිය හදා ගන්නවා. Thank you.